මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පුටු වෙන්නකොට තමයි බෝම්බේ පල්ලියේ පත්ුනේ. ඒකෙන් අදහස් කරන්නේ නැහැ රට මෙතෙන්ට ගෙනාවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියලාවත් පල්ලියේ පුටු වලට බෝම්බේ තිබ්බේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාට. මෙතුමනි දැන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් දීලා තියෙන ඔබතුමාගේ පක්ෂයේ නායකයන්ට එරෙහිව යම් කිසි ආකාරයක වුන් තමයි මේ රට මේ තත්ත්වයට අද දැමීමට මූලික උනේ. ඒ ඔවුන්ගේ දුර්වල මුදල් කළමනාකරණය නිසා. Nippon Paint Medifresh, a powerful combination of zinc, iron and silver. ජනතාවගේ සීලම මේ රටේ ඉන්න සීලම පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වෙලා කියලා. නෑ කොහෙත්ම තීන්දුවක් දීලා නෑ මේ අරබුදයට ඇදිලා දැම්මේ එතුමන්ලයි කියලා. නඩු තීන්දුව දීලා තියෙන්නේ ඒ වෙලාවේ රට බාරව හිටපු අය හැටියට. ජනාධිපතිතුමා Start your master's degree from the highest ranking university in Sri Lanka. Register now for the next intake. අගමැතිවරයා, මුදල් ඇමතිවරයා සහ මුදල් ලේකම්වරයා ඇති වෙච්ච තත්වයට වග කිව යුතුයි කියන කාරණේ. ඉතින් ඒක ඇත්තනේ. එතකොට ඉන්න ජනාධිපතිවරයා නැතු ඉන්දියාවේ ජනාධිපතිවරයාද වග කියන්නේ. හැබැයි ඇති වෙච්ච තත්වය ඇති උනේ කොහොමද කියලා ඔබතුමා දන්නවනේ. එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තමයි මේ තත්වයට වග කිව යුතු ජනාධිපතිවරයා කියලා උසාවියෙන් කියලා තියෙන්නේ. ඒ එතුමා ඒ වෙලාවේ ජනාධිපති නිසා. ඉතින් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාටත් දඩයක් ගැහුවේ බෝම්බේ පුපුරනකට ජනාධිපති වෙලා හිටියේ එතුමා. එතුමා නෑ කිව්වට වග කීම බාර ගන්න නෑ කියන්න බෑනේ. ඉතින් අපි නෑ කියන්නේ නෑ. ඒ වෙලේ හිටපු ජනාධිපති හැටියට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අතේ තමයි බෝම්බේ පත් වුණේ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පුටු වෙන්නකොට තමයි බෝම්බේ පල්ලියේ පත් වුණේ. ඒකෙන් අදහස් කරන්නේ නැහැ රට මෙතෙන්ට ගෙනාවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියලාවත් පල්ලියේ පුටු වලට බෝම්බේ තිබ්බේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාට. එතනදී දැන් යම් කිසි ආකාරකින් ඔබතුමා මේ කරපු විග්‍රහය මහින්ද රාජපක්ෂ මහතාගෙන් අපි ඇහුවොත් ඒ සම්බන්ධ නෑ නෑ ඔහුගෙන්ත් ඔබතුමාලා ඇහුවේ මේක මෙතෙන්ට ඇදලා දැම්මේ ඔබතුමාද කියලා. ඉතින් ඒකයි ඔබතුමා නෑ කිව්වේ. වෙන දෙයක් කිව්වේ නෑ. එහෙම ඇදලා දැමීමක් නෑ. කියන ඔබතුමාගේ ඉදිරි දේශපාලන ගමන යන්නේ මේ රාජපක්ෂ කණ්ඩායම සමග අනිවාර්යෙන්ම. ඊට පස්සේ ඔබතුමා ඊයේ වාලිකා හිටියේ නෑ කියලා නෑ ඊයේ දැන ඊයේ දකින්න හම්බුනේ නෑ දිලුම් අමුණ නෑ ඊයේ මම නොහිටියේ මාලිගාවේ වැඩ කටයුතු වලින් විශාල කොටසක් මමයි කෙරුවේ. නමුත් ඊයේ අපි හැම බ්‍රහස්පතින්දම ජනාධිපතිතුමත් එක්ක එතුමාගේ රාජ්‍ය අමතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් තියෙනවා බ්‍රහස්පතින්දා උදේට. එතුමාගේ රාජ්‍ය අමතිවරු හතර දෙනාත් එක්ක මේ තියෙන විශේෂම මේ සීනි කර්මාන්තත් ඔක්කොම මඩ ගැසට් කෙරුවට පස්සේ එක බ්‍රහස්පතින්දා දවසක් මිස් වුණොත් තව සතියක් යනවා ඒ ප්‍රශ්න ටික විසඳා ගැනීම සඳහා. ඒ නිසා එතුමාට දැනුම් දීලා තමයි මම නෑවිලා ඉන්නේ.